ඇසේ තෝ ඉංගිතකට දොර ඇරියා නම් පොඩි බඩුවක් පෙන්නන්නේ නෝනේ මං ගේට්ටු ඇරලා ඇද්දි මීම්මේ පාසලේ දොර ඉස්සරහා තිබුණා මොකද්ද මේ මොකද කියලා නම් බැලුවේ නෑ අතට අවු වෙන පිළිවිලේ හැටියට රීදි පෙරේදි වගේ සාරියක් Ranzi! Ah. Ranzi bala Hey Oyata meya gena tikak eha gahagena inna wei Ayye kilahan කිසිම බයක් හැකක් නැතුව මහදවල් සාප්පුවකට රිංගලා සාරියා කොරකම් කරපු එකට මේ ළඟපාත ගේකට රිංගලා මොනවා හරි අතපත ගාගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම වුණොත් කවුද ගස්සන්නේ ඒකේ? පහන් පැහැසර දියල ගොඩවත් මේ රන්සිමාලා දියල ගොඩවත් නෙමෙයි. මේ අහිංසක ලලිත සිරි ගෝකුල. ඔයා මට උහුම ඔරවන්නේ නැහැ. එහෙම නිය සාරිය හොරකම් කරපු විදිය දැහැකින් දැක්කනම්. මෙමෙ දැන් එතකොට මෙයා මේ හොරගම් කරා කියන සාරියකෝ සාරියකෝ කියලා මගෙන් අහන්නේ මමද හොරගම් කළේ මේක යකෝ හරියට මේ හොරාගේ මාසිනාගෙන් පේන අහනවා වගේ ඒක අහනෝනේ උගි මේ මේ මල්ලිගෙන් හැබැයි ඉතින් ඔයා ඒ විස්තර අහනවා නම් සාරිය දුන්නේ කාටද කියලා ඒ දුන්න කෙනාගේ විස්තරත් පොඩ්ඩක් අහගන්න කොහොමත් ඉතින් මට ඉව වැටෙන විදිහට නම් මේ වෙඩෙත් අන්තිමට ගුටි කණ්ඩ වෙන්නේ ලලිත සිරි ගෝකුලටම තමයි. හැබැයි රන්සි මගේ පෞද්ගලික විශ්වාසයේ හැටියට අර ජීප් එකේ එහා මෙහා යන කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක්වත් සාරි අඳින වයසයයි නෙමෙයි. අම්මා පරක්විලා තොරකට පාසලයක් තිබ්බට ඒ කරන් නොන හොයාගෙන ඔහේ දිව්වා මිසක් මං ඒකේ උඩක් පාතක් හිතුවේ නෑ ලොකු නෝනි ම
මට තිබ්බ ඒ කරන්න ලොකු නොනේ ගාවට එන්න. උඹට ඒ කාරණාවකට හිත නොදුන්නේ ඒ ජෝඩුවගේ තියෙන නරක වෙලාවට සෙදෝ. දින්නගේ වෙලාව හොඳ නම් උපන් තේකට රාරක්කුණ බෙව් මගේ දරුවා අර වගේ කණමදයා වගේ බීගෙන හතර ගාතෙන් මගේ ළඟට එයිද සෙදෝ. තාත්තා බීලා නැති නාස්ති වෙනවා දැකලා මන්නම් කවදාවත් ඔය දහ ජරාව කටේ තියන්නේ නැහැ කියපු දරුවා. අර විදියට මං ඉස්සරහා සිව්පාවෙ ගානට වැටුණනේ දෙයියනේ. ඒ ලොකු නෝනේ. ඇත්තටම කාගේ අතින් මොන වුණාටද අපි මහත්තයා මෙහෙම වඩියකට වැටුනේ? උඹේ මගෙන් අහන්නේ නෝනගෙන් අහන්න ඕන ප්‍රශ්නයක් සෙදු. මෙව මෙහෙම සිද්ධ වුණේ මීට අවුරුදු 10කට කලින් නම් මට උඹට මේවට උත්තර දෙන්න තිබුණා සෙදෝ. නිකන් දුන්නෙන් ඇතැලු නීතලයක් අයිති මහ පොළොවට මිසක් දුන්නට නෙමෙයි කියන්නේ. අම්මෝ ඒ වටින් ගොඩින් කියන්න හදන්නේ දේවක බොන්න පටන් ගත්තේ මං හින්දා කියලා දම්මේ? අනේ නෑ මං හින්දා නෙමෙයි කියලා විතරයි. පිරිමියෙක්ගේ හොඳ වැදු අම්මටත් නරක කසාද ගෑණිටත් කියන එක මං අහලා තිබුණාට මං ඒක විශ්වාස කළේ නෑ අම්මේ. තැනක ලොකු වැරැද්දක් සිද්ධ වෙලා තියෙනවා සෙදෝ. අපිට ඒ තැන හරියට හොයාගන්න බැරි වුණොත් අහිංසක අසරණ දරු දෙන්නෙකුට යන්නේ මං නැති වෙනවා සෙදෝ.